සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම පබසරි වලිබඩ ප්‍රථමයෙන්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සජිත් පාලනයකදී ජනාධිපති සමාවට වෙනදී අච්චු කරපු ත්‍රස්තවාදීන් අච්චු කරපු කුඩු මුදලාලිලා අච්චු කරපු මිනිමරුවෝ අච්චු කරපු ස්ත්‍රී දූෂිකයෝ අච්චු කරපු ළමා අපචාරකරුවන් මම ජීවිතේට මගේ කාලය තුල නිදහස් කරන්නේ නැදේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති වගකීමෙන් පාස්කු ප්‍රහාරයේ කන හෙලිතරව්ව පාටලීකින් රාජපක්ෂ වරුන්ට අභියෝගයක් මම කියනවා මහින්ද රාජපක්ෂට ඉන්නක් කරවට රජයේ මැදිහත් රාජගිරිය රොයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරිනඩුවම් ලබා සිටි ශ්‍රමන්ත ජූට් ඇන්තනී ජයමහා වෙත ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනයක් නිකුත් කළා. ඒ දැක්වෙන්නේ ජනාධිපතිතුමම තීරණයට එළඹුණේ ආගමික නායකයන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නීතිඥයින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් තරුණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව ජනාධිපතිතුමා වෙත කළ ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ මත බවයි. तिस हतर हेविरिदी दोन श्रमांत जोड एंथनी जयमहावित जनाधिपति समाव लबादीम वेनुवेन मूलिकत पेकिन सुविशेषी कार्यभारयक् इटु करमिन ईट अवश्य मेदेहत्वीम हा संबंधीकरण कटयुतु सिदु कले पार्लिमेंतु मंत्री पूज्य अतुरली रतनस्वामीन वहन्से बव जनाधिपति माध्यांशय निकुत कल निवेदनेहि दक्वेनवा एम निवेदनेन पेन्पातिन्ने मेम तरुण्याके देमव्यन हा ज्ञातीन जनाधिपतितुमा वेत मुणगस्वा दीर्घ करुणु दक्वीमक्द सिदु कल पवयि रतनस्वामीन वहन्से जनाधिपतितुमा वेत मे संबंधेन लिखित इल्ली मक्त सिदु करेति अतर अदाल वरदिकरु बंधनाकारे तुल यहपत् कल्क्रियावेन युक्तव सिटीम मेन्म एहिदी उपादेय सार्थकव निमकोट ऐति बवद पिन्पाति तिबेनवा मेवन विट जूड एंथनी जयमहा आचार्य उपादेयट अदाल अध्ययन कटयुतु हदारमिन सिटिन बवद रतन स्वामीन वहन्से वेडिदुरटत् जनाधिपतितुमा वेत करुणु दक्वा तिबु बवद अदाल निवेदनेहि सदहन पूज्य बद्देकम समित स्वामीन वहन्सेद मेम तरुण्याट जनाधिपति समावक् लबा दीम संबंधेन दडि उनन्दुवकिन कटयुतु कर तिबेनवा दक्षिण लंकावे अद्वितीय अधिकरण संघ नायक आचार्य पूज्य केरदेवल पुण्यरत्न स्वामीन वहन्सेद मे संबंधेन लिखित इल्ली मक्कल बव एम निवेदनेहि तव दुरटत् सदहन मेम तरुण्या संबंधेन तवत् लिखित इल्ली मक् सिदु करत्ते पूज्य बलंगोड बुद्धघोष स्वामीन वहन्से दकुणु पलात् कतोलिक पदवी रतगुरु रेमन विक्रमसिंह हिमिपानंद जनाधिपतितुमा वेत लिखितव करुणु दक्वमिन पेन्वाति अत्ते जीवितांते दक्वा सिर दंडुवम वेदिन स्वयं पुनरुत्थापनयकट लक्वैति तरुण उगत् सिरकरुवंट समव दीम සම්බන්ධයෙන් උන් වහන්සේගේ ආශිර්වාදයේ හිමිවන පවයි හිටපු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මියද මේ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සහිත ලිපියක් ජනාධිපතිතුමා වෙත යොමු කර තිබෙනවා මාරසිංහ මහත්මිය ජනාධිපතිතුමාට පැහැදිලි කර ඇත්තේ මෙම තරුණයා බන්ධනාකාරයේ තුල සිටියදීම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා මූල්‍ය සම්බන්ධව බාහිර උපාධියක් සම්පූර්ණ කර ආචාර්ය උපාධිය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍යංශ නිවේදනයේහි දැක්වෙන්නේ නීතිඥ මහේෂ් මඩවල නීතිඥ නාලිනී මනතුංග නීතිඥ නිල්රුක් ඉහළ කත්‍රිකේ නීතිඥ කුමුදු නානායක්කාර යන මහත්ම මහත්මීන්ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබූ බවයි මේ තමතරව ගාල්ල වැලිවත්ත විචානන්ද විහාරේ විචානන්ද සමාජ සේවා සංවර්ධන පදනම උණුවටුන රූමස්සල නවජීවන අමාත්‍ය පහඬ යනාදී සිවිල් සංවිධානද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබුණා ඔහුගේ යහපත් කල්ක්‍රියාව හා නිදහස් පුද්ගලයෙකු ලෙස ඉදිරියේදී සමාජයට හා රටට විය හැකි යහපත සලකා ඔහුට සමාව ප්‍රදානය කරන ලෙස ශ්‍රමන්ත ජෝඩ්ගේ දෙමව්පියන්ද කළ ඉල්ලීම ජනාධිපතිතුමා සැලකිල්ලට ගෙන තිබෙනවා. බෙහිදී කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් බන්ධනාගාරයේ තුල ශ්‍රමන්ත ජෝඩ් ඇන්තනිගේ යහපත් කල්ක්‍රියාව හේතු කොටගෙන ඔහුට පනවා තිබූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විවිධ ක්ෂේත්‍රවල උසස් නිලධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් කළ නිර්දේශ හා අදහස් ජනාධිපතිතුමා සැලකිල්ලටගත් බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනයේහි තවදුරටත් සඳහන්. 2005 වසරේදී මෙම
ගහතනේට ශ්‍රමන්ත ජුඩ් ඇන්තනි චෝදනා ලබන විට ඔහුගේ වයස අවුරුදු 19ක් මෙවන විට 34 හැවිරිදි තරුණයෙකු වන ඔහුට යහපත් උගත් පුද්ගලයෙකු ලෙස රටට සේවය කිරීමට ඇති හැකියාවත් ලෝකේ වෙනත් රටවලද මෙවැනි ආකාරයේ සිරකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත පදන මත තීරණ ගන්නා බව වාර්තා වීමත් යනාදී කරුණු සලකා ශ්‍රමන්ත ජුඩ් යන අයට ජනාධිපති සමාව ලබා දීමට තීරණය කළ බව මෙම නිවේදනයේ දැක්වෙනවා। මෙතර පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා। මීට දිනකට දෙකකට පෙර ජනාධිපති සමාව යටතේ සිරකරුවෙක් නිදහස් කරනු ලැබුවා තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධව। මේක මුළු රටක් වශයෙන් අපි දකිනවා අපි රටත් විශාල වශයෙන් නීති ආධිපත්‍ය අධිකරණය හැල්ලු කිරීමක් කරනවා। ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් උත් මේකෙදී හුදකලා වීමකට ලක් වෙනවා। මොකද මේ මරා දමලද තරුණිය සීන් ජාතික තරුණියක්। ඒ නිසා අද අන්තර්ජාතික වශයෙන් ලංකාවට අති දවන්ත අපකීර්තියක් सिद्ध वेला जनाधिपतिमा विसी मे गनालाद क्रियामार्गे विसी मे मराधमलाद तरुणियगे नगनीय विसी लियलाद लिपियाक्तिमन अत्र मेक हदवत कडागन वर्ण कियवद अपि पहदलियोम दखिन दे तमाय जनाधिपतिवर्या मेक करे ऐकियेन मेक एतुमागे यम किसी ज्ञातीत्याक निसा नत्तां एतुमा दं महेंद्र राजपक्ष मैत्तुमा समग संधानगतला तिनो मोकद अपि दन्नो महेंद्र राजपक्ष मैत्तुमाला गोडक अयट जनाधिपति समावल दुन्ना इतर ए इल्लीमक मतद मेक कले वेन मुदल गणु दुन गणत मतद मिनिसु कथा करनवा සමාව දෙනවනම් යම්කිසි ක්‍රමවේදයකට තෝරන්න ඕන කරන ගොඩක් අය ඉන්නවා කියලා නීති ශේත්‍රෙත් කියලා එල්ලුම්ගස් කියනවා කියලා ඇවිල්ලා අවසානයේ මේ ඉතාම තිරස්චීන ලෙස ඝාතනය කළ ඒව සැකෙන්තර ඔප්පු වෙච්ච වැඩිකරු වෙච්ච කෙනෙක්ව දැන් ජනාධිපති නිදහස් කරනවා। ජනාධිපතිරණයක් අභිමුවදී මේ කරද්දී තවත් බරපතල අනතුරක් එනවා। ඊළඟට එන්න ඉන්න ජනාධිපතිරණට මේක තව පූර්වාදර්ශයක්। ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා වරදකරුවෙකුට සමාව දෙද්දී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත. ඒ නඩුව විභාග කර විනිශ්චයකාරතුමාගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ, නීතිපතිගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ, අධිකරණ ඇමතිවරගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. එහෙම කරලා තමයි ගරු මන්ත්‍රීතුමනි මේක කරන්න පුළුවන්। දැන් මේක ඉතාම නරක ආදර්ශයක් වෙනවා මේ ක්‍රියාපිළිවෙල අනුගමනය කළ නැත්නම්। ඒ වගේම ඔබ දන්නවා දැන් පහුගිය දවස්වල මැතිවරණයේ උදෙසාත් පොරොන්දු දෙනවා මේ සමාව දෙනවා කියලා। ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ මේ පාර්ලිමේන්තුව සුදුසු අවස්ථාවක අවධානය යොමු කරන්න ඕනේ මේ සමාව දීමේ ක්‍රියාපිළිවෙල පිළිබඳව। මේක රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්। ඔබතුමා මතු කරපු බොහොම වැදගත්। නීතියෙන් වරදකරුවන් කර සිටින ත්‍රස්තවාදීන් කුඩු ජාවාරම් කරුවන් මිනි මරුවන් මෙන්ම ස්ත්‍රී ළමා අපචාරකරුවන් තම පාලන කාලය තුරදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා। කුරුණෑගල ගල්ගමුව මහජන සතිපොලේ අද පැවති ජන රැලියට එක්වෙමින් මේ මහතා කිය සිටියේ දේශපාලඥයින් පසුපස යන යුගය අවසන් කර සර්ව සාධාරණ ඉටුවන ක්‍රමවේදයක් සකස් කරන බවයි। එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් ප්‍රනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා। මේ රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය සුරක්ෂා කරන්නට අපි ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාව නීතිය හා සාමය ආරක්ෂක මැතිවරයා හැටියට පත් කරනවා। ඒ තුලින් අපි ත්‍රස්තවාදීන්ව විනාශ කරනවා, අපි කුඩුකාරයන්ව කුඩු මුදලාලිලාව විනාශ කරනවා, කප්පන් දේශපාලනය විනාශ කරනවා, මිනිමරුව විනාශ කරනවා, ස්ත්‍රී දූෂිත විනාශ කරනවා, ළමා අපචාරකරුවන් විනාශ කරනවා। මම වගකීමෙන් තමුන්නාසලට කියනවා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම මොනම ත්‍රස්තවාදියෙක්වත් අච්චු කරපු ත්‍රස්තවාදීන් අච්චු කරපු කුඩු මුදලාලිලා අච්චු කරපු මිනිමරුවෝ අච්චු කරපු ස්ත්‍රී දූෂිතයෝ අච්චු කරපු ළමා අපචාරකරුවන් මම ජීවිතේට මගේ කාලය තුල නිදහස් කරන්නේ නැදේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි। වගකීමෙන් විනයක් ඇති මාතෘභූමියක් අපි නිර්මාණය කරලා මේ රට තුල ශක්තිමත් සංවර්ධනයක් නිර්මාණය කරලා තේජස්වන්ත සද්ධන්ත මාතෘභූමියක් බිහි කරන්නට තම රජයක් යටතේ පුත්තල මහරහා අනුරාධපුරේ දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට කටයුතු කරන බව ආනමටුව නගරයේ පැවති ජන රැලියට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා।
පුත්තලම් බල ප්‍රදේශයට කොඩි විනයක් වෙලා තිබෙන මේ කුණු ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස අතට අරගෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට අසහනය පීඩනය ලක් කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට තිරසර විසඳුම මම ලබා දීමේ වගකීම හදපත්ලෙම මම බාර ගන්නවා ඒ වගේම මේ බල ප්‍රදේශයේ ලුණු කර්මාන්තයේ ගොඩනගන්නට ශක්තිමත් කරන්නට අපි යපකප වෙනවා මේ රටේ දුගී දුප්පත්කම ගැන කතා කරපු කාලේ අපි අවසන් කරන්නට ඕන දුප්පත්කමින් පෙළෙන සියලුම දෙනා අපි ගොඩගන්නට ඕන මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගවදින යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ඉලියාස් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් ජන හමුවට එක්ුණා මේ අතර කෑගල නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේ විපක්ෂයේ රැස්වීමකට පැමිණි විශේෂ හැකියාවන් නැති දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකින් ගන්නා පියවර කුමක්ද යන්නයි 16 වෙනිදා කවුරු ජනාධිපති වුණොත්ද අර ඊයේ පෙරේදා දූෂණයට ලක් වෙච්ච ඒ දැරියට සාධාරණත්වය ඉෂ්ට කරන්නේ කවුරු ජනාධිපති වුණොත්ද මං අහන්න කැමතියි හොඳට මතක තියාගන්න වෙන ඇත්තොන්ට මේ chance එක හම්බුනොත් ආයේ කිසි කතාවක් නැහැ නිදොස් කොට නිදහස් ඒ අහිංසක දැරිය වෙනුවෙන් කතා කරන්නද වැඩි දෙනෙක් නැහැ හැබැයි මම ඔබතුමන්ලට කියන්න කැමතියි ඒ දැරියට කරපු ඒ නිඳිත ක්‍රියාවට 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මට ගන්න පුළුවන් ශක්තිමත්ම තදම පියවර ගන්නට මම කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතුමාගේ ජානගත උරුමයක් එක්ක එන එතුමාගේ ලේ වලින් එන එතුමන්ට තියෙන හැඟීමත් එක්ක තමයි එතුමන් වාඩි වෙන්නේ ජනාධිපති පුටුවේ නොවැම්බර් 17 වෙනිදා උදේ වරුව වෙනකොට බලාපොරොත්තුවක් ගෙනාවේ එදා ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එහෙමනම් එතුමගෙන් පස්සේ යලේ අපිට පුඩි බලාපොරොත්තුවක් ඇවිල්ලා අපි ගැන කතා කරන අපි ගැන අපේ අනාගතය ගැන සීන මවන අපේ පුංචි දරු පැටවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් සෑහෙන බලාපොරොත්තු සහගතව බලා සිටින ජනාධිපතිවරයෙක්ගේ හැඟීම දැන් ඔන්න අපිට ආයෙත් දැනෙලා සිංහල දෙමළ මුස්ලිම් යන සෑම ජාතියකටම නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් තම රජ යටතේ ගොඩනගෙන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා පුත්තලමේ අද පැවති ජනරාලයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ ජනහද දිනු මහින්නම් උතුම් සොයුර ඇසූරේ කුණදම් පිරු අභිමන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් පුත්තලම නගරයේදී පැවැත්ුණා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙනුයි එය සංවිධානය කර තිබුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී චින්තක මායදුන්නේ මහතා මෙම ජනරැලිය සංවිධානය කර තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් විශාල පිරිසක් ඊට එක්ව සිටියා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජන රැසක්ද ඊට එක්ුණා තමුණාංශල දන්නවා එදා අපි මෙරටේ ත්‍රස්තවාදී අවසන් කරලා ඊට පස්සේ නැවතත් එවැනි ත්‍රස්තවාදයක් පැමිණෙන්නට ඉඩ නොතබා අපි ක්‍රමවේදයන් යෙදුවා මෙරටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය විශේෂයෙන්ම බුද්ධි අංශය යොදලා ජනතාවට අපි යුද්ධෙන් පස්සේ නිදහස ලබා දෙනවත් එක්කම නැවතත් ඒ නිදහස නැති නොවන ආකාරයට අපි ක්‍රියාත්මක කළා නමුත් මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. සිංහල, දමිළ, මුස්ලිම් මේ සියලුම ජාතීන්ට ඔවුන්ගේ ජීවිතය ගෙනියන්නට, ව්‍යාපාර කරගෙන යන්නට, ආගම අදහන්නට අවශ්‍ය ඒ වාතාවරණය ඇති කරන්නට පුළුවන් අපේ රජයකට පමණයි කියන එක මම තමුන්නාන්සේලාට තහවුරු කරන්නට ඕනි. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න මම වගකීම් බාර අරගෙන ඒ වගකීම් ඉටු කළ පුද්ගලෙක්. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් එවැගේම සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවතත් ලබා දෙනවයි කියන ප්‍රතිඥාව දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා අබද සහිත වූවන්ටද සාමාන්‍ය ජනතාවක් ලෙස ජීවත් වීමේ අයිතිය තහවුරු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා
ජනහමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. මෙම ජනහමුව ගම්පහ නගරයේදී පැවැත්ුණා. පක්ෂේ ක්‍රියාකාරී නැතුළු පිරිසක් ඊට එක්ව සිටියා. සාමාන්‍යගත තොප රටේ ආබාධිත ජනතාව ලක්ෂ 17ක් විතර ඉන්න. ආණ්ඩුවක වගකීම තමයි එවැනි කණ්ඩායම් බලාගන්නේ. අපි පාර්ලිමේන්තුව 50 සම්මත කළා තිබෙනවා. රජයේ සෑම ආයතනයකට ආබාධිතයට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය වෙන මාර්ගයක් හදන්න ඕන කියලා එහෙම එකක් නෑ. රජයේ කාර්යාලවල ගොඩනැගිල්ලකට නගින්න බැරි නෑ. අධ්‍යාපන ආයතනයක අධ්‍යාපන හදාරන්න බැරි නෑ. රැකියාවකට යනකොට ගන්නෙ නැත්නම් අපි කියනවා අපේ රටේ සමහර රැකියාවලට ආබාධිත අය සම්මුඛ පරීක්ෂණයකට එන්නේ නම් ඔහුට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දෙන ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. එයි ඒ අය බලාගැනීම අපි වගකීම. ඒ නිසා ආබාධිත ජනතාවටද සාමාන්‍ය සාධාරණ ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කළද පාලනයක් අපි නිර්මාණය කරනවා. දැපරට සෞඛ්‍ය සේවය හැදලා තියෙන ජනතාව වෙනුවෙන්. හැබැයි සෞඛ්‍ය සේවයේ අයිතිය පිළිබඳ අරගෙන තියෙන්නේ එක වෛද්‍යවරුන්ගේ, එක හෙදියන්ගේ, එක කාර්ය මණ්ඩලයක්. හැබැයි රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවක් නේ. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් කර තිබෙනවා. රෝගීන් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්තියක් හදලා ඒ ප්‍රඥප්තිය අපි පාර්ලිමේන්තුවේ නීතිගත කරනවා. ඒ විතරක් නෙවෙයි මගීන්ගේ අයිතිය පිළිබඳ අපි සංවිධානය හදනවා. මගියටත් අයිතියක් තියෙනවා. ප්‍රවාහන සේවය තියෙන මගිය වෙනුවෙන්. හැබැයි සටන තියෙන්නේ කාර්ය මණ්ඩලෙ වෙනුවෙන්. කවදාවත් බස් මගින් ස්ට්‍රයික් කළා දිනා. තුප්‍රිය මගින් ස්ට්‍රයික් කළා දිනා නෑ. ප්‍රවාහන සේවය තියෙන මගින් වෙන්නේ. හැබැයි ස්ට්‍රයික් කරන්න කවුද? අපි අද මේ හැම සේවයක්ම ජනතාව වෙනුවෙන් පිහිටුවාට ඒ ජනතාවගේ අයිතිය වෙනුවෙන් නෙවෙයි ඒවා තියෙන අනිත් පැත්තට. ඒ නිසා අපි මගින්ගේ අයිතිවාසිකම් පිළිබඳව පවා සාකච්ඡා කරන්න ලෑස්ති. මොකද පාලනයක වගකීම තමයි ජනතාව බලාගැනීම. ජාතික ජනතා ව්‍යාපාරයේ වටා තරුණ තරුණියන් විශාල පිරිසක් ඒකරාශී වී ඇති බව එම ව්‍යාපාරයේ ජනාධිපති දොහර අපේක්ෂක මහේෂ් සිනානායක මහතා පවසනවා. තරුණ පරපුරට වැඩි අවස්ථාවක් ලබා දීම තම අරමුණ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ජාතික ජනතා පක්ෂයේ තරුණ කණ්ඩායම කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකටකමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පසුගිය කාල සීමාවදී මම දැකපු දේ තමයි මේ වසර 71ක් තිස්සේ මේ රටේ තරුණ තරුණයන් සිටිනවා. නමුත් ඔවුන්ට තරුණ්‍යයක් කියන දේ ලැබිලා නැහැ. ඒ නිසා තමයි අපි වගේ ඇයට ඉදිරිපත් වෙන්න වෙලා තිබෙන්නේ තරුණ තරුණයන්ට ඔවුන්ගේ තරුණ්‍යයේදී ලැබිය යුතු ව්‍යවස්ථාම ලබා දෙන්නට. මේ රටේ කතාවට කියනවා තරුණයන්ට තියෙන බාලගිරි දෝෂයක් කියලා. ඔවුන්ව පාවිච්චි කරලා තිබෙනවා මේ පක්ෂ තුනම ඒ කාල සීමාව තුළදී. මේ රටේ ධනංශය 48න් පස්සේ අරගල කීපයක්ම සිදු වෙලා තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් අපිට නැති වුණේ මේ පක්ෂ තුන විසින්ම ඔවුන්ව හරි වැරදි විදිහට පාවිච්චි කරපු නිසා. මේදී අපි ඉදිරිපත් වෙලා ඉන්නේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වශයෙන් මේ රට ඉදිරියට ගන්නට නම් මේ තරුණයන්ටත් අවශ්‍ය ඔවුන්ගේ නායකයා නිර්පාක්ෂක කෙනෙක් බවට පත්වීම. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම පක්ෂයක සමාජික කීම නිසා ඒ ජනාධිපතිවරයාට බැරි වෙනවා තමුන්ගේ රටට වීතු යුතුකම ඉටු කරන්නට. උඩ සිදු වෙන්නේ මේ පක්ෂයට අවශ්‍ය දේ පමණක් ඇති කරන්නට. ජාතික ජනතා ව්‍යාපාරයට සහය පළ කරන තරුණ කණ්ඩායම් නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. පාර්ලිමේන්තුවේ ඉන්න වයස් 70 80 පැනපු වයෝවෘද්ධ මිනිසුන්ට වැඩිය ජෙනරල් මහේෂ් සේනානායක අපේ අපේක්ෂකතුමාම තරුණයි. ඒ හින්දා තමයි මම තරුණයෙක් විදියට එතුමත් එක්ක එකතු වෙන්නේ. මොකද අපේක්ෂකයා තරුණ වෙනකොට තරුණයන්ට තියෙන ඔපචුනිටීස් එහෙම නැත්නම් අවස්ථා වැඩි. අනිත් පක්ෂවල කෙනෙකුට පුළුවන් ද මෙහෙම අපි වගේ අලුත් කෙනෙක් ගෙනල්ලා ඉඳවන්න? එහෙම බැරි වෙන්න හේතුවක් තියෙනවා. මොකද මම සතුටටම කාරණේ තමයි අපිට ප්‍රචාරණයට සල්ලි නැහැ. ඒක හරි සතුටක් මට නම්. ඇයි? සල්ලි නැත්තේ අපිත් එක්ක කසිප්පුකාරයෝ ගංජාකාරයෝ මුදලාල්ලා නැති හින්දා. ප්‍රචාරණයේ කරපු මාකටිං ජන ජනාධිපතිවරයෙක් මේ රටට ඕනේ නැහැ. ජනාධිපතිවරයා වෙන්න දඟලන්නේ අවුරුදු ගාණක් මේ රටේ හිටපු මිනිස්සු. තව පැහැදිලිව මම කියන අවුරුදු 3ක් හෝ උපරිම 5ක් ඇතුළත මේ රට සම්පූර්ණයෙන්ම තාරුණ්‍යයේ තරුණයන්ගේ බල පාරාදීසයක් බවට පත් වෙනවා. අද ගොඩක් අපේ පාලකයන්ට අමතක වෙලා තියෙන දෙයක් තමයි ඒක. අපි එන්නේ ජනතාවට සේවයක් කරන්න කියන එක. ඔවුන් ඔවුන්ගේ හැම දෙයක්ම උපරිමයෙන් භුක්ති විඳලා ජනතාවට දෙන්නේ පුළුවන් නම් මේ දේ කරනවා කියන තැන විතරයි ඔවුන් ඉන්නේ. මෙතුමා නම් කාටවත් පොඩි පොඩි තෑගි දීලා මෙතෙන්ට ගෙන්න ගන්නෙ නැහැ. අපි හැමෝම අපේ ස්ව කැමැත්තෙන් මෙතෙන්ට අවිල්ලා ඉන්නවා. මේ අතර ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාට සහය පළ කිරීම වෙනුවෙන් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් හමුවක් කුරුණෑගලදී පැවැත්ුණා. මෙහිදී අදහස් දක්වූ මහේෂ් සේනානායක මහතා කියා සිටියේ දුෂකයින් වංචනිකයින් වෙනුවට උගත් බුද්ධිමත් පිරිසකට රටේ පාලනය බාර දිය යුතු බවයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රටේ බිම් මඟලක් හෝ විදේශිකයින්ට සින්දක්කර ලබා දී ඇත්නම් ඒ බව ඔප්පු කරන ලෙස ජාතික හෙළවරුමේ මහලේකම් පාට්ලි චම්පික රණවක මහතා රාජපක්ෂවරුන්ට අභියෝග කර සිටිනවා. පිටකොට්ටේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජපක්ෂවරුන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉවත් කරන්නේ නම් ඒ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවයි.
महत्यागे प्रधान चारित्याक में राजपक्षोरु मेरठे बालेट के नियम संधा काटेगी करने ये लंगे में तेरन उनसुम पुआत वेपड़ भी मम्मे के गत्ते में वो तो मैं के महिंद्रा राजपक्ष महत्या केरती है ना देदास दासे जूनी दहन में तमाई वार्ता वेराती है नी तुम्हा खोरकांग कल्लती है ना डॉलर बिलियन गाना केला ये वा उपकोलो උගුරු දණ්ඩ කපා ගන්නා බව මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වයි කියේ. මේක කියලා තියෙන්නේ ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා එරට ටයිම්ස් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මේ බව පවසා ඇත. දැන් හැම අවස්ථාවෙම මෙතුමල්ලා ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ හොරකම් පිළිබඳව චෝදනා එල්ල වුණාම ඕවත් දේශපාලන පරිගණීම් දේශපාලන වශයෙන් එයාගේ චරිත ඝාතනය කිරීමට ඉදිරිපත් කරන කරුණු හැටියට දක්වපු එක. උගුරු දණ්ඩ කපා ගන්න යන මහින්ද රාජපක්ෂ මහත්තයාට අද නිශ්චිත චෝදනා එල්ල වෙලා තියෙනවා ඔහු හා ඔහුගේ පවුලයයි යුද හමුදා මූලස්ථාන ඉදම කොටස් දෙකක් ඔප්පු දෙකකින් අවිගුණුවා සින්නක්කරව එක ඔප්පුවක් 2010 12 28 අක්කර 6 ඩොලර් මිලියන 75කට එමන් නැත්නම් රුපියල් මිලියන 8250කට පිට රටට ඉඩම් විකුණනෝ අපේ හාමුදුරුවනේ කියලා පපුවට ගහගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා මෙන්න මෙහෙම තමයි ඒක විකුණලා තියෙන්නේ මෙහි පහත ගණුංකාර පක්ෂය යනුවෙන් නම් කරනු ලබන මෙතිනේ ඔප්පුව මහින්ද රාජපක්ෂ අස්සම් කරපු සින්නක්කර ඔප්පු මේ රටේ ජනාධිපතිවරයාට විවස්ථාවෙන් දීලා තියෙන බලයක් තමයි 33 වගන්තියෙන් ජන රජයේ ඉඩම් පවරන්න තියෙන බලය ඒ බලය පාවිච්චි කරලා තමන්ගේ සීල් එක ගහලා මෙන්න මේ විදිහට ලබා දෙනවා මොකද්ද කියන්නේ මෙහි පහත ගණුංකාර පක්ෂය යන්නේ නම් කරනු ලබන එල්ලේ අංක 4 ආර්යදමල් මාවත කොළඹ 4 ලිපිණියේ පිහිටි ශැංග්‍රීලා හෝටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ විසින් ශ්‍රී ලංකාවේ වළංගු මුදලින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට ගෙවන ලද ඒ බව මේ වගේම පිළිගනී ඇමරිකානු ඩොලර් මිලියන 75ක් නොහොත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 8250ක් කරන කොටගෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වූ අපි එනම් මහින්ද රාජපක්ෂ මීට ආකර තිබෙන උපලේඛනයේ සවිස්තරව දක්වා ඇති දේපළ එකී ගණුංකාර ශැංග්‍රීලා හෝටෙල්ස් ලංකා ලිමිටඩ් ආයතනයට එහි උරුමකාරීන්ට හා පොල්මකාරීන්ට ඇඩ්මිනිස්ට්‍රේටර් කාරීන්ට ලැබුම් කාරීන්ට මේන් අයිති කර හිමි කර පවරා දෙම්හ ඉදං විකුණනෝ විදේශිකයන්ට රට පවරනෝ කියන මහින්ද රාජපක්ෂ පොල්මකාර උරුමේ ශැංග්‍රීලා වරුන්ට ලබා දෙනවා අක්කර 6කට 2010 12 28 මම කියනවා මහින්ද රාජපක්ෂට සින්නක් කරව රජය මැදිහත් වෙලා ජනාධිපති මැදිහත් වෙලා ලබා දීලා තියෙන එක බින්ගඟලක් පෙන්වන්න කියලා රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දොහර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා පුරවැසි භාවය ඉවත් කරගෙන ඇතනම් දින 3ක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ උපවාසය දෙවන දිනටත් අද පැවැත්වෙනවා අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් බේරා ගනිමු යනුවෙන් සදහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ආරම්භ කළා. අද දිනේ අවස්ථා කිහිපයකදී විපක්ෂයට සහය දක්වන විවිධ කණ්ඩායම් පැමිණ එම ස්ථානයේ හැසිරුණේ මෙයයිරේ. මෙරටේ ඉදිරියේ 16 වෙනිදා පැවැත්වෙනා වූ ජනාධිපති වර්ණයේ සම්බන්ධව 35 දිනක සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා පුරවැසියෝ 34 දිනක් පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ සුද්ධ ලාංකික පුරවැසි ගෝඨාභය මහත්මයාගේ පුරවැසිභාවය පිළිබඳව අපිට ගැටලුවක් තියෙන නිසා තමයි මේ 34 දෙනා වෙනුවෙන් තමයි මම මේ සාධාරණයේ ඉල්ලලා මේ අවස්ථාවට පැමිණියේ විශේෂයෙන්ම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව ඔහු අමරිකානු පුරවැසියෙක්ද ලාංකික පුරවැසියෙක්ද කියන කාරණේ තාම අපිට පැහැදිලි නැහැ ඔහු හෘදේ සාක්ෂිය තියෙන කෙනෙක් නම් ඔහුට නීතිඥව අවශ්‍ය නැහැ මිනිස්සෙක් හැටියට අපි ඉස්සරහට මේ මගේ පුරවැසිභාවය අහෝසි කිරීමේ ලිපිය අපි කවුරුත් පිළිගන්නවනේ එහෙමනම් පොදුජන පෙරමුණේ ජනාධිපති දූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැසිභාවය පිළිබඳ කරුණු රැසක් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙළ කළා ඒ මාතර පොල්හෙන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට ඉක්වෙමින් අටවසේ මාද වෙනකොටත් මෙතුමා ලංකාවේ පුරවැසියෙක්ද නැද්ද කියන එක තාමත්
ස්ථීරනේ දැන් අපි දැක්කා අද වෙනකොට අනුරාධපුරයේ පැත්තේ ඉන්න නායක ස්වාමින් වහන්සේ කෙනෙක් සත්‍යග්‍රහයක් 2004 ආරම්භ කළා කියනවා වහාම මෙතුමා ඇමරිකන් පුරවැසිකම අයින් වුණයි කියන සර්ටිෆිකේට් එක සහතිකය පෙන්නන්නේ කියලා එහෙම නැත්නම් එතුමා දවස් 4ක් ඇතුළත ගිනි තියා ගන්නවයි කියලා කිව්වා නමුත් ඒකට පිළිතුරක් හැටියට අද අලි සබ්‍රී කියන නීතිඥයෙක් දාලා සම්පූර්ණයෙන්ම බොරුවක් ගොතලා බොරු සහතිකයක් පෙන්න ඇමරිකාවේ පාස්පෝර්ට් එක කැන්සල් කරයි කියලා පෙන්වන්න පාස්පෝර්ට් එකේ ඡායාපිට පතක් ඇවිල්ලා මේ අලි සබ්‍රී කියන මහත්තයා අද පෙන්වලා තියෙනවා සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එකක් අවලංගු කරනකොට කියනවා කැන්සල් CANCELLED නමුත් මේකේ ගහලා තියෙන්නේ මොකද මේ හොර සහතිකය හදපු ඒ බයියා මං හිතන්නේ අකුරු තේරෙන්නේ නැහැ. ඉතින් ගහලා තියෙන්නේ CANCEL. කවදාවත් ඇමරිකාවේ එහෙම එකක් ඒ විදිහට වැරද්දක් කරගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔය අලි සබ්‍රි කියන මහත්තයා ඒ පෙන්නපු අනිත් සහතිකෙත් ඒ ඇමරිකන් ක්‍රමයට නෙමෙයි දිනේ දීලා තියෙන්නේ අපේ ක්‍රමයට. මේක අපිට ඔප්පු කරන්න පුළුවන්. දැන් හෙට වෙනකොට තවත් උරුතුරුයි මේ මහා පාවාදීමක් විතර උරුදි. අනේ නිසා තමයි අද පරාජයේ ඉදිරියේ වියරු ඇටිලා ඉන්න මේ රාජපක්ෂලගේ ගෝලයෝ අද පිස්සුනට. ගෝඨාභය රාජපක්ෂ මහතාව මැතිවරණ වේදිකාවට ගෙන එමේ අරමුණෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළේ පොහොට්ටුවේ කණ්ඩායම් බවට තමන් චෝදනා කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියා. ඒ වක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී මේ මිනිමරුවන් පිටිපස්සේ මේ කරපු පල්ලි වලට ප්‍රහාරය කරේ මං චෝදනා කරනවා මේ පොහොට්ටුවේ කණ්ඩායම තමයි ගෝඨාභය රාජපක්ෂව වේදිකාවට ගෙන්න කරපු වැඩ. මං දැක්ක එක නාලිකාවක් 21 වෙනිදා මේ සිදුවීම වෙනවා 27 වෙනිදා ගෝඨාභය රාජපක්ෂව රෙකෝඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා රට අනතුරේ ඔබතුමා සූදානන්ද රටේ ජනාධිපතිතුමා නොහොම තමයි කැම්පේන් එක පටන් ගත්තේ. असत्य चोदना इदिरिपत किरीब संबंधेन नीतिज्ञ अली सब्री महताट रुप्याल मिलियन 500ක වන්දේ නඩුවක් ගොනු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. මම දැක ඊයේ දවසේදී විපක්ෂයේ කණ්ඩායමට විශාල වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් අලි සබ්‍රි කියන නීතිඥයා ඉතාමත්ම කැත විදිහේ චෝදනා කීපයක් එල්ල කරනවා. ඒ වගේම මම දැක තවත් නාලිකාවක අධ්‍යක්ෂකවරියෙක් වෙන ඉතාමත්ම පහත් ලෙස කතා කරලා දිනවා. ඔවුන්ට ඔවුන්ගේ මාධ්‍යවල ඕන දෙයක් ලියන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් අපිට තියෙන ප්‍රශ්නයක් මාධ්‍ය එකක් නෙමෙයි, මගේ පෞද්ගලික ගිණුමක දාපු එක මහා ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම දැක්ක මේ මාධ්‍ය සාකච්ඡාව අලි සබ්‍රිගේ අහනවා නෝනගේ ජාතිය මොකක්ද කියලා. නෑ නෝන තන්දිල්ල නෑ ඒක අදාළ නැහැ කියනවා. අලි සබ්‍රි මහත්තයාගේ ඒ කැල්ලත් අනිත් නාලිකා දැම්මනම් හරි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෝනා තාම ඇමරිකානු පුරවැසියෙක් කෙනෙක් එතනදී ඔප්පු වෙනවා. යර ඡන්ද දෙන්නත් බැහැ කෙනෙක් ඔප්පු වෙනවා. පුතාට බැහැ කෙනෙක්ත් ඔප්පු වෙනවා. රටේ මිනිසු ගෑණිටයි පුතාටයි බැරේ රටේ මිනිසු මොකද ඇමරිකන් කාර්යයට ඡන්ද දෙන්නේ කියන කෙනෙකුට අපිට ප්‍රශ්න දෙනවා. නමුත් පුංචි ප්‍රශ්නයක් ඇයි ඕකට උත්තර කලබල වෙන්නේ? දැන් මම සාමාන්‍ය පුරවැසියෙක් ගැටියට හැව්වේ යම් මේකින් ඇයි මේ ලයිස්තුවේ දැන් අපිට කිව්වා ගියපාර ජූලි මාසේ ලයිස්තුවන අපි දැම්මේ දාපු වෙලාවේ කොහොම නැහැ කොයි ඊට පස්සේ තව මාස 3ක් පස්සේ ගිහිල්ලා හරි එන්න පුළුවන් කියලා. දැන් මේ අවුරුද්දේ නම් අවසාන වார்த்தාවක් ආවා. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ස්පෙෂල්. එයාගේ නම විතරක් ඇයි ලයිස්තුවර නොවැටුනේ? ඇයි මේකට ඇමරිකන් තානාපති කාර්යාලේ කතා නොකරන්නේ? ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් නියෝජිතයෙක්ද? එහෙම නැත්නම් ඔත්තුකාරයෙක්ද? එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් ඒජන්ට් කෙනෙක්ද? සෝෆා එක අත්සන් කරගන්න ඇමරිකන් තානාපති කාර්යාලය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරනවද? අපිට බැන්නට ඔය MCC කියන එක අත්සන් කරගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කැබිනට් වල දාපු එක MCC කියන අපි නෙමෙයි ගෙනාවේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක අත්සන් ගන්න ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් ඒජන්ට්ද? මේක ලොකු ප්‍රශ්නයක්. අලි සබ්‍රි මහත්තයාට විරුද්ධ මම නීතිඥයන්ට කතා කරලා දැන් මෙතනට ආවේ. මම මිලියන 500ක වන්දි නඩුවක් දානවා එතුමාට. එතුමා පැහැදිලිව තාමත් අපබ්‍රංශ ප්‍රකාශයක් කරා. මමත් මගේ පියත් මිනිසු 300ක් මැරුවයි. මම එතුමාට ඒකට හොඳ උත්තර ටිකක් දෙන්නම්. මම හොඳට දෙයියෝ දහන මිනිහෙක්. මගේ අතින් එහෙම දෙයක් වෙලා දිනනවා මට ඒකට දෙයියෝ ශාප කරයි. මේ වගේ හොර මුදල් වලට කයින ලෝයර්ලට මට මඩ ගහන්න හම් වෙන්නේ නැහැ. අපිව මිනිමරුව කරන්න හදන පොහොට්ටුවේ බංකොලොත් වේදිකාව ගැන මම තාමත් කනවා. මගේ පියා මේ ගිහෙල්ලා ඉන්නේ දැන්. හැබැයි එහෙම වෙලත් මම දැක්ක මහින්ද රාජපක්ෂගේ චාටර් දේශපාලනය ඒක ඇදගෙන ගහන්න බලන්නේ උත්සාහ කරන්න දන්නේ ජාතිවාදී කෝප කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා මව් රට පිළිබඳ තිබූ ප්‍රේමය අතහැර දැමූ පුද්ගලික බව සත්කෝරළ මහදිසාවේ උප ප්‍රධාන සංගනායක පූජ්‍ය මහගල් කඩවල පුණ්‍යසාර ස්වාමින් වහන්සේ පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
දැන් අපිට හමු වුණා ලේඛනයක් මේ ලේඛනයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමේදී කළ දියුරුම් පත්‍රය සඳහන් වෙලා තියෙනවා එතුමා ඒ කියනවා මම මීට පෙර රටවැසියෙකු පුරවැසියෙක් වශයෙන් කුමනෝ විදේශීය රාජාධිපතියෙකු රාජ්‍ය පාලකයෙකු රාජ්‍යයක් හෝ ස්වෛරී රාජ්‍යයක් කෙරෙහි දැරූ සියලු පක්ෂපාතී ගම්හා විශ්වාස බන්ධකම් ඒකාන්ත වශයෙන් හා සා මුලින් අතහැර දමනු ලැබේ මේකයි දියුරම ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා එතුමාගේ මව් රට හැටියට ඊට පෙර සැලකූ 2019ට පෙර මේ රටේ පුරවැසියෙක් වශයෙන් කටයුතු කළත් මේ දියුරමෙන් පසු එතුමා මේ රට පිළිබඳව තිබිච්ච මව් ප්‍රේමය මාතෘත්වය ශ්‍රී ලාංකික භාවය ප්‍රතික්ෂේප කරලා තමයි अमेरिका एक्सत जनपदे पुरवैसी भावे लबागन दिवे देशीय वासी श्रीलंका वे तीन शिवलमाइति वासी उन्नतिकरण प्रकाश करला दिए ඒවාගේම ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට හා නීතියට පක්ෂපාතී වන අතරම ආරක්ෂා කරමි එසේම ඒ කෙරෙහි විශ්වාසය අවනත භාවයේ දරමි නීති ප්‍රකාරව එක්සත් ජනපදයේ වෙනුවෙන් ආයුධ දරමි මේව ඇත්ත වශයෙන්ම අන්තිම නරක දිවුරුම් ප්‍රකාශයක් මේක අන්තිමට කියන්නේ මොකද්ද එබැවින් දෙව් පියාණෙනි මට උපකාර කළ මැනව යාඥා කරන දෙවියන් මේ කිවිසුම් පත්‍රයේ පිටපත ඒ අනුව ඔහුට කිසිම ඓතිහාසිකමක් නැහැ ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වුණා ඊටත් වැඩි වහනක දෙයක් මේකේ තියෙනවා ඔව් බෞද්ධයෙක් උප්පන්තියෙන් අපි දන්නවා ඒක අපි ඒක පිළිගන්නවා නමුත් මේ දිවුරුමේ අවසානයේදී කියන්නේ දෙවියන් වහන්සේ වැළඳගත් බව එබැවින් දේව්පියාණෙනි මට උපකාර කළ මැනව ඇයි ලංකාවේ රජ වෙන්නද ජනාධිපති වෙන්නද මේ රට බෞද්ධ ජනතාව සිංහල ජනතාව මේවා දන්නේ නැහැ හංගල ගහලා තියෙන්නේ ඒ නිසා මේක ජනතාවට අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා ගහන හැම ඡන්දයක්ම මේ රට විනාශ කරන්න මේ රට ඇමරිකාවට දෙන්න මේ රට ඇමරිකාවේ යටත් විජිතයක් කරන්න ගහන ඡන්දයක් කියලා හිතා ගන්න ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට තමන්ගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම් දියුරුම් ප්‍රකාශයක් සමග ඊට අදාළ සියලුම ලේඛන පළමු අවස්ථාවේදීම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසනවා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැසි භාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නීතිඥ පිරිසක් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා මේ වසරේ මේ ජනාධිපති වර්ණ සම්බන්ධව නාම යෝජනා බාර ගැනීම කරපු අවස්ථාවේදී ජනාධිපති වර්ණ පනතේ නොමැති ප්‍රතිපාදනයක් හැටදී මැතිවරණ කොමසාරිස් තුමන්ලා සහ කොමසාරිස් වරුන් විසින් තීරණයක් ගන්න ලැබුවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය ආරක්ෂා කිරීම සඳහා පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ හොත් ඒ පිළිබඳව නාම යෝජනා පත්‍රයේ සමග දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා තමයි එතුමන්ලා විසින් එම තීරණය ගන්න ලැබුවේ. එම තීරණය මත සෑම අපේක්ෂක මහත්මයෙකුටම කිව්වා තමුන් විසින් දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. තමන් කිසිම විදේශීය රටක පුරවැසියෙක් නොවන බවට. එහෙම පුරවැසියෙක් වෙලා හිටියානම් ඒ අවස්ථාවක් ඔහුට පුළුවන්කම තිබුණා ඒ පුරවැසිකම අයින් කරපු බවට ඇති තමන්ගේ සන්තකයේ ඇති ලියකියවිලි සියල්ලම ඒ දියුරුම් ප්‍රකාශය සමග ඉදිරිපත් කරන්නට. මෙම දියුරුම් ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔය කියන කිසිම ලේඛනයක කියන්නේ ඊයේ මම හිතන්නේ නොඑක් ලේඛන ඉදිරිපත් කළා තියෙනවා 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා ඉල කරපු ඉල්ලීමත් ඊට පස්සුව මම හිතන්නේ ජූනි මයි මාසේ වෙනකොට ඒක පිළිගත්තා කියන සාහිතිකයෙකුත් කියලා ලේඛන දෙකක් මම හිතන්නේ ඊයේ මාධ්‍ය වෙත පෙන්නලා තිබුණා. තමන්ට කියන්න තියෙන තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න තියෙන සියලුම ලේඛන පළවෙනි අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුයි කියලා. නමුත් එසේ ඉදිරිපත් කිරීමක් පවා සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ ඊයේ පුවත්පත් සාකච්ඡාවේදී අපිට අහන්න ලැබුණ දෙයක් තමයි මෙම කියන ලේඛනය මීට සුමාන දෙකකට ඉස්සෙල්ලා මැතිවරණ කොමසාරිස්තුමා ලට පෙන්නලා තියනවායි කියලා. ඉතින් මන් දන්නේ එතුමාලා මේ සුමාන දෙකක් වෙනකන් මේ පිළිබඳව කල් ගත කරේ ඇයිද කියන එක මොකද කියනවා නම් ඒ අවස්ථාව තිබුණේ නාම යෝජනා පත්‍ර බාර දෙන අවස්ථාවේදීම ඔය කියන ලේඛන ඉදිරිපත් කිරීමටයි. මෙවන් තත්වයක්
ව්‍යාකූල තත්ත්වයක් තියෙන විට එතකොට එහෙමනම් කරන සාමාන්‍ය ගතවිධි පියවරක් තමයි එම අපේක්ෂකතුමන් විසින්ම නීතිචරු මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැත්නම් නීතිචරුගේ අර මුහුණු පොත් අවශ්‍ය වෙන්නේ මෙතෙන්ට එතුමන් විසින්ම ඉදිරිපත් කළ යුතුව තිබුණා ඔය කියන කරුණු මේ මැතිවරණ කොමසාරිස්තුමාට එහෙම නැත්නම් එතුමන් විසින්ම මේ පිටපතව ප්‍රකාශයක් කරලා ජනතාව දැනුවත් කිරීමට හැකියාවක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව සිටින්නේ දූෂිත දේශපාලකයන් පිරිසක් බව අමාත්‍ය රංජිත් මත්තුම් බණ්ඩාර මහතා පවසනවා ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූවන්ද ඒ අතර වෙන බවයි වොක්ෂෝල් වීදිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල සභික ඉමිතියස් බාකිර් මාකර් මහතාද මෙහිදී අදහස් දැක්වුවා ප්‍රේමදාස මැතිතුමා වටා එකතු වෙලා ඉන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න බැඳුන පිරිසක් මේ රටේ සිවිල් සංවිධාන වතුකරේ ද්‍රවිඩ පක්ෂ ටික සිහල උරුමය වමේ දේශපාලඥු TNA ඇතුළු පක්ෂ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පිටියේ නමුත් යුද්ධයට බර වූ ත්‍රස්තවාදී ක්‍රියාවල නියතු කරුණා අම්මාන්ලා පිල්ලෑන්ලා ඉන්නේ අද ගෝඨාභය රාජපක්ෂත් එක්ක ඒ වගේම මේ රටේ වැඩි නඩු තියෙන දේශපාල දූෂිත පිරිසක් තමයි අද ගෝඨාභය රාජපක්ෂත් එක්ක එක්කා වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුව ඒ නායකත්වය අර්ථේ දූෂිත හොරු ටික වැරදි වැඩ කරන අය ඇතුළත් නොවන බව ප්‍රකාශ කරනවා අපේ පක්ෂ නායකයෝ සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමා දේශපාලනේ පටන් ගන්නකොට බන්දේසීක තියලා බාර දුන්නා මැදකොළඹ ආසනයේ පියවරුමක් තිබුණා ලේසියෙන් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කමක් තිබුණා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා සජිත් ප්‍රේමදාස ඉල්ලීම කළේ මට හම්බන්තොට බාර දෙන්න කියලා UNP ට දිනන්න බැරි දිස්ත්‍රික්කයක් එතුමා තෝරගත්තේ පාර්ලිමේන්තුවට ආවේ එතනින් එතනින්ම පේනවා ඒ තරුණ වයසේදීම සජිත් विश्वास කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී විපක්ෂයේ රැස්වීමකට පැමිණි තරුණියක දූෂණ දෙලක් කිරීම සහ ප්‍රදේශ කිහිපයක කාන්තාවන්ට මුහුණ දීම සිදු වූ අතවරයන්ට එරෙහිව අද කොළඹදී විරෝධතාවක් පැවතුණා. ඔබතුමියගේ දිරිය හා සවියේ ආදර්ශයක් අප වෙත ළඟා කර ගැනීමට අපේක්ෂා කරනුයේ අපගේ මාතෘභූමියේ සියලුම දියණිවරු පතිනියන් මෑණිවරු යලිත් විහිදියට සහ සංකාසයට පත් කරන යුගයක් ආරම්භීමට අදමිටු පාලකයන්ගේ සම්ප්‍රාප්තියට කැසකවන දෙදාස් පහළොවට කලින් තිබ්බ ප්‍රචණ්ඩකාරී කාම බලකාය ඒ යක්ෂයෝ ටික අද දැන් අපේ හැම කෙනාගේම ගෙවල් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ දොරකඩ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මේ පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම වගේම විහාරමාදේවි පිළිරුව අභියස ඇය ඉස්සරහා මේ රටේ සියලුම කාන්තාවන් වෙනුවෙන් ප්‍රතිඥාවක් ලබා දීමට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ සතියක් දෙකක් යනකොට මේ දේවල් අමතක වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන වේදිකාවේ කියන කාන්තාවන් සුරක්ෂිත හෙටක් හදනවා කියලා ඒක යට හදන්න බෑ ඔය වටේ ඉන්න කට්ටියත් එක්ක එයා හිටපු කාලේ ආරක්ෂක ලේකම් විදියට අග්‍ර විනිශ්චයකාරතුමියට පයින් ගහලා ගෙදරින් අයින් කරේ ඇයට කතා කරේ විමල් වීරවංශ කෙලින් මා ඔයා බබාද කියලා ඇහුවා. අන්න එහෙමයි කාන්තාවන්ට සුරක්ෂිත භාවය ලබා දුන්නේ. එහෙම තමයි ඒගොල්ලන් කාන්තාවන්ට මේ සැලකුවේ ඒ කාලේ. මම අහන්න කැමතියි දැන් ඔය කාන්තාවන් ගැන ශක්තිවත් කාන්තාවක් බිහි කරන්න ඕන ගා කෑ ගහන ඇමතිවරියෝ මන්තිවරියෝ ඒ දවස්වල කටවල් වහගෙන ඉඳලා සජිත් ප්‍රේමදාස මහත්තුමා කාන්තාවන් ගැන කතා කරනකොට කාන්තන්ගේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ කතා කරන කාන්තාවන්ගේ සනීපාරක්ෂකකම කතා කරනකොට හරියට හිරිකිතයිලු කට්ටියට. ඊයේ පෙරේදා ඔවුන්ගේ රැස්වීමකට ආපු මන්ද මානසික දැරිවියක්ව හතර පොලක දූෂණය කරා. ඒවගෙන කතා කරනකොට හිරිකිත වෙන්නේ නැතුව ඇති ඒගොල්ලන්ට. ඒවගෙන කිසි කෙනෙක් කතාවක් නැහැ. මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැන කාන්තාවන්ගේ සනීපාරක්ෂක ගැන කතා කරනොත් මහලගුණ මාධ්‍ය සාකච්ඡා තියෙන සමහරක් රංගන ශිල්පිනියන් මේ කලාකාරයන් අන්තිමට මේව ගැන කතා කරනකොට හරි ලැජ්ජයිලු ඒගොල්ලන්ට හිරිකිතයිලු. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ වගේ රටකටද පියමනින්න හදන්නේ අනාගතේ? සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්ව හොත් වකුගඩු රෝගීන්ගේ ගැටළු වලට තිරසර විසඳුම් ලබාගත හැකි බව වෛද්‍ය හර්ෂ උදයන්ග සමරසේකර මහතා පවසනවා. වොක්ෂෝල් හි පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජපක්ෂ ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නැහැ රජරට ගොවි ජනතාවගේ කෘෂිකාර්මික වකුගඩු ප්‍රශ්නයට
ස්ථීර සාර විසඳුමක් ලබා දෙන්න. මෙවර ජනාධිපතිවරණයේදී පොළොන්නරුව, අනුරාධපුරය, හම්බන්තොට ප්‍රදේශ තුල ජීවත් වෙන ගොවි ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන්න පෙළ ගැසෙනවා. එහෙම පෙළ ගැසෙන්නේ ඔවුන්ට ඔවුන්ගේ ප්‍රාථමික සෞඛ්‍ය අවශ්‍යතාවයවත් සම්පූර්ණ කරගන්න රාජපක්ෂවරු ඉඩ නොදුන් නිසා. එම ප්‍රදේශවලට පානීය ජලය, වැව් ජලය කොහොමද නිරවුල්ව ලබා දෙන්නේ කියන එක සම්බන්ධව රාජපක්ෂ ආණ්ඩුව අපොහොසත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා හරහා මහ පොළොව උඩ ජීවත් වෙච්ච මිනිස්සෙක් නිසා වෙන්න එතුමා ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයට ස්ථීර සාර විසඳුමක් හොයාගන්න. ඒ සඳහා උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්, බටහිර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, කෘෂි විද්‍යාඥයින්, බුද්ධිමතුන්ගේ දායකත්වය අපි එතුමාට සංයෝග කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීම ශතවර්ෂයේ ලොකුම විහිළුව බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. දර්ගා නගරයේ පැවති ජනහමුකට කිමිනුයි මහත්මිය මේ බව ප්‍රකාශ කළේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැලියක් අලුත්ගම දර්ගා නගරයේදී පැවැත්වුණා. බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෆ්තිකාර් ජමීල් මහතායි මේ සංවිධාන කළේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද ප්‍රථම වතාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමු වේදිකාවක් තුළ මෙහිදී අදහස් දැක්වුවා. මම ගෙන්නපු අවියායුධවලින්, මම ගෙන්නපු ප්‍රහාරක යානාවලින් අපි තුන් කාලක් ඉවර කරපු විද්‍යාව ඉවර කරනවා බොහොම ප්‍රශංසනීයයි. නමුත් බොරුවට කියන එක වැරදි, එයා ඔක්කොම කෙරුවා කියලා. දැන් ඒක නිසා මෙයා යුද වීරයා. යුද්ධ දිනපු ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා කකුල් දෙකෙන් ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වාගේ ජම්පර් රන්දලා හිරේ දැම්මා. මොකද රාජපක්ෂලා විවේචනය කරනවා කියලා. ඒගොල්ලම විවේචනය කරපු ගමන් මහපාරේ මරලා දානවා මිනිස්සු. මෙහෙම කරපු ගෝඨාභය කොහොමද නිදහසට පයන්නේ? එයා රටේ ආරක්ෂාව සපයනවා. මිනිසුන්ගේ නිදහස ලබා දෙන ඕනේ. මේ සතවර්ෂයේම ලොකුම විහිළුව ඒක තමයි. මේ රට හදන්න ඕනේ හරි අපේක්ෂකයාට ඡන්දය දීලා මේ වතාවේවත් අපි සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම අද මේ වේදිකාවට නැග්ගට මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ඒ කාලේ මම මහින්ද මහත්තයාට සහයෝගය දෙනකොට 2015 එතුමා ළඟ චමල් රාජපක්ෂ මහත්තයාත් හිටියේ නෑ, ටිකක් ඈතින් හිටියේ. මොකද එතකොට පැරදිලා බයේ අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා පැත්ත පලාදේවත් හිටියේ නෑ. දැන් මේක පෞල්වාදයක් නේ තියෙන්නේ. UNP එක එන්න පතින් අතර මාරු වුණා. අන්තිමට ප්‍රේමදාස මහත්තයා ආවා. මේ පොහොට්ටුව කියන එකෙත් රාජපක්ෂලට හැමදාම දෙන්න බෑ. ගෝඨාභය මහත්තයා, කමල් මහත්තයා, බැසිල් මහත්තයා, නාමල් මහත්තයා අමාත්‍යාංශ වලට ඇඟිලි ගහපු හැටි තමුන්නාසලා දන්නවා. එහෙමනම් මේ ගමන පොහොට්ටුව ජයග්‍රහණය කරොත් මහින්ද මහත්තයාගේ දරුවෝ විතරක් නෙවෙයි අර හමුදාවේ විශ්‍රාම ගිය කර්නල්ලා ජෙනරල්ලාත් ඇවිල්ලා අපේ ඔළුවට පිස්තෝලේ දියයි. ඉතින් මේ වගේ වහල් භාවයට යන්න මම කැමති නැහැ. වැරදි තීන්දුවක් ගත්තොත් මම තමුන්නාසලට කියනවා කුමාර් බෙල්ගමත් අඩි 6ක් යට තමයි නතර වෙන්නේ කියන එක මම තමුන්නාසලට කියන්න ඕනේ. යුද්ධයේදී මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එක්සත් රණවිරු ප්‍රජාව සංවිධානය කළ මෙම මාධ්‍ය හමුවේදී බිරින්දෑවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. මගේ සාම්පුරුෂයා 1995-21 දින සේවයට බැඳුණා. ඊට පස්සේ යුද හමුදාවේ සේවය තුළදී අලිමංකඩේදී වෙඩි වැදිලා ආබාධිත වුණා. ඊළඟ වතාවේදී මගේ මහත්තයා යුද හමුදාවේදීම ඇති වුණා 2007-08-11 වෙනි දින. නමුත් මට 2007 සිට 2018 වෙනතුරු මගේ පඩියවත් ලැබුණේ නැහැ. මගේ දරු දෙන්නෙක් ඉන්නවා. මගේ දරු දෙන්න ඉස්කෝලේ යවගන්න බව බැරි තත්ත්වයක මම උදා වෙලා හිටියා. ඊට පස්සේ මේ ආණ්ඩුවේ 2018 අවුරුද්දේ ඔක්තෝබර 18 වෙනි දින මගේ පඩිය හදලා දුන්නා මේ ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා. එයාට මම ගොඩාක් පින් දෙනවා. අද දුකක් නැතුව ජීවත් වෙන නමුත් මගේ දරුව දෙන්න මමත් අද ජීවත් වෙනවද කියලා බලන්න කවුරුවත් හිටියේ නැහැ. සජිත් මහත්තයාගේ පින් සිද්ධ වෙන තමයි, මේ ආණ්ඩුවේ පින් සිද්ධ වෙන තමයි මගේ දරු දෙන්නගේ ජීවිතය ගැට ගහගෙන මං අද ඉන්නේ. උපලගෙන් ඉල්ලගින්නේ පාලකින්නේ අපි ගැන ඇස්සෙල්ල බලන්න කියලා තමයි කියන්නේ. මගේ මහත්තයා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරේ. 2005 දෙසැම්බර් මාසේ 6 වෙනිදා ජීවිතක්ෂයටපත් වුණා. අපේ මහත්තයා සීල් කරලා ගෙදර ගෙනාවා. ගෙදර ගැලලා මම පස්සෙදී බලාපොරොත්තු හිටියේ අපේ හිටපු යමති හරි එවෙයි කියලා. කිසිම කෙනෙක් ආය නැහැ මට උදව්වට. කවුරක්වත් ආය නැහැ. මං යුද හමුදාවේ උදව් ඇතුව මගේ මහත්තයා භූමිදානය කර එදා ඉඳලා 2015 වෙනිදුත් අපි ගැන කිසි කෙනෙක් කියුවේ නැහැ. දැන් මේ ආණ්ඩුවට පින් සිද්දෙන්න පඩියක් කියලා අපි දැන් ගන්නව. ඇත්තටම රණවිරු බිරිඳක්ගේ දුක දැනන්නේ රණවිරු බිරිඳකට විතරයි කියලා මම මේ අස්සා කියනවා.
ජනාධිපති වර්ණයට අදාළ තාවකාලික හා විශේෂ හැඳුනුම්පත් එල්ලුම් කිරීම ලබා දී තිබූ කාලය අනිද්දා මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කර තිබෙනවා. සිවිල් සන්නදාන දේශපාලන පක්ෂ ඇතුළු බොහෝ දෙනාගෙන් ලැබුණු ඉල්ලීම් පරිදි මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ. 2019 නොවැම්බර් 16 වෙනි දින ඡන්දේ දීමට ඡන්දපොලට පැමිණෙන සෑම ඡන්ද දායකයෙකු විසින්ම ස්වකීය අනන්‍යතාවයේ සහතික කිරීම සඳහා ඡායාරූපයේ සහිත හැඳුනුම් පතක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි. ඔබ සතුව වළංගු ජාතික හැඳුනුම් පතක්, වළංගු රියදුරු බලපත්‍රයක්, වළංගු විදේශ ගමන් බලපත්‍රයක් යනාදී හැඳුනුම් පත් හෝ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම් පතක් පූජ්‍ය පූජක උතුමන් වහන්සේලා වෙත පුද්ගලන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද හැඳුනුම් පතක් හෝ වැඩිහිටි හැඳුනුම් පතක් නැත්නම් ඒ සියලු දෙනාම විසින් తాවකාලික එහෙම නැත්නම් විශේෂ හැඳුනුම් පතක් ලබා ගත යුතුයි. එම හැඳුනුම් පත් ලබා ගැනීමේ කාල සීමාව 2019 නොවැම්බර් 13 වෙනි දින මැදින 12 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එබැවින් ඔබට මුලින් කියන ලද හැඳුනුම් පතක් නැත්නම් කරුණාකර වහාම ඔබගේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හමු වී එම తాවකාලික නැත්නම් විශේෂ හැඳුනුම් පත ලබා ගැනීමට පියවර ගන්න. මේට අමතරව මේ වන විට පොත්ජලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත හැඳුනුම් පත් ලබා ගැනීමට අයදුම් පත් ඉදිරිපත් කළ තැනැත්තන් සඳහා හැඳුනුම් පතේ තොරතුරු සනාථ කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ඡායාරූපයේ සහිත ලිපියද ඡන්ද පොලේදී ඡන්දේ දීම සඳහා අනන්‍යතාවය සහතික කිරීමේ ලියවිල්ලක් ලෙස පිළිගන්නීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අද පැවැතුණා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කර අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා. අද විශේෂයෙන්ම මේ වාරයේ අවසාන කැබිනට් මණ්ඩලය මේ ආණ්ඩු කාලය තුළ මේ අද කැබිනට් පත්‍රිකා කීපයක්ම අනුමත කරනු ලැබුවා. ඒ වගේම මොන මොන ප්‍රශ්න තිබුණත් විශේෂයෙන්ම අපි මේ රටේ යහපාලනය ඇතිකරන්න ගෙනිච්ච වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමත් කැබිනට් මණ්ඩලය සතුට ප්‍රකාශ කරා. ඒ වගේම මේ ආණ්ඩු කාලය තුළ එකදු ජීවිතයක්වත් එකදු වැඩි තැබීමක්වත් සිදු නොවීම පිළිබඳව අපි ආඩම්බර වුණා. මේ කැබිනට් මණ්ඩලයේ විදිහට කිසිම ආණ්ඩුවක ඒ වගේ තත්ත්වයකට යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මොනවාරි විශේෂ කැබිනට් පත්‍රිකා අනුමත කිරීමක් සිදු වෙන්නේ නැහැ. විශේෂ කැබිනට් අනුමත කිරීමක් සිදු වෙන්නේ නැහැ. ජනාධිපති වර්ණය ගැන සාකච්ඡා වුණාද? ජනාධිපති වර්ණය ගැන ඉතින් සාකච්ඡා ගන්න දෙයක් නැහැ. තව දවස් පහනේ තියෙන්නේ. ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගණය තුල ඇති වූ ගින්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පවසනවා. කොළඹ එක මුදලිකේ මාවතේ පිහිටි මෙම වාහන අංගණය තුල ඇති වූ ගින්නෙන් එහි නතර කර තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි 47ක් විනාශ වුණා. කොළඹ ගින්න නිවීමේ ඒකකය ගින්න බැඳ පැවැත්වීමට කටයුතු කළා. බෙන්දුර ප්‍රදේශයේ පැවති සාදයකදී මත්පෙති සමග තරුණයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙන්තොට දෙල්දුව ප්‍රදේශයේ අවන්හලක තිබූ සාදයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. මත්පෙති වර්ග කිහිපයක් ඔවුන් ළඟ තිබූ අතර මෙම සැකකරුවන් මත්පෙති පානය කර තිබූ බවද හෙළිව තිබෙනවා. වයස අවුරුදු 18 20 අතරේ පසු වූ මෙම පිරිස අතර උසස් පෙළ හදාරන සිසුවෙකුද සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම සාදයේදී මත්පෙත්තක් රුපියල් 2500කට අලෙවි කර ඇති බවටද මූලික පරීක්ෂණ බලින් හෙළිවුණා. දුරකථන මගින් සම්බන්ධ වූ පිරිසක් මෙම සාදයට සහභාගී වී සිටියා. අවදානීය කෙලිපීම තොරතුරු වෙත ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ 50 කෙටුම්පත හා ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතන 50 කෙටුම්පත දෙවන වර කෙවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මේ අතර ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ 50 කෙටුම්පත සම්බන්ධයෙන් මැති අමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. අද සිසම කතානායකතුමාටත් සිසම අග්‍රාමාත්‍යතුමාට මේකේ වැදගත්කම තේරුම් අරගෙන මේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත. කවුරු හරි මෙතන මේ ක්‍රීඩාවට දඩුවම් කරනවා නම් වංචා කරනවට අකමැති කෙනෙක් කතා කළ හැකියි.
මේක මේ අපිටවත් කාටවත් වාසියක් කරන්න නෙමෙයි ලංකාවේ ක්‍රීඩාව විනිවිද භාවයකින් තියන්නට උත්තරීතර පාර්ලිමේන්තුවට ගෙනාවුම ඒකෙත් ඉතින් එකේ වෙනස්කම් කරන්න කියලා කියනවනම් ඉතින් මොකක්ද ඒවල කරුණුපදනම මොකද්ද කියන එක මේ විවාදිත කතා කරලා ගරු ඇමතිතුමා සභාව ගැන්ජුවේ පූර්ණ මුළු සභාවෙම පූර්ණ එකඟත්වයෙන් එකඟත්වේ මේවල දඬුවම් ලැබිය යුතු සියලු දෙනාටම දඬුවම් ලැබෙන්න ඕනේ නුත් වෙලා තියෙන්නේ පස්සට ගන්න බැරි ඉඳ එක කරන්න බෑ ඉස්සරහටයි කරන්න වෙලා තියෙන්නේ මොකද මේවාත් මීට ප්‍රථමයෙන් තිබුණා නම් ඔය අද හුඟක් අයිවාරු ගහන අය ක්‍රිකට් ක්‍රීඩාවේ නැහැ පොයින්ට් වල කියන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා මැතිවරණයේ තීරණාත් වේලාවක පාර්ලිමේන්තුව කැඳවලා තියෙනවා නමුත් මේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණයේ රැස් කරගන්නවත් ආණ්ඩු පක්ෂයට හැකියාවක් ලැබිලා නැහැ මේ පාර්ලිමේන්තුව පිළිබඳව බරපතල අවිශ්වාසයක් තියෙනවා මොන පනත ගෙනෙයිද නැහැ ඝනපූර්ණයේ කැඳවලි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමත් ඒක නවත්තන්න හදනවා නම් හරි හොඳයි ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට හොඳයි මේ හොරකමට දඬුවම් දෙන එකට ඔබතුමා විරුද්ධ වෙනවා ඒකයි මේ නවත්තන්න ඕනේ ඔයගේ ජෙරිවල් කරන්න එපා මේ ක්‍රීඩාවට මොකද ඔබතුමා අතන කතා කර කර ඉන්න ලොකුගේ ප්‍රතිපාලයයි එක්ක මේ පාර්ලිමේන්තුවේ මෙතරම් අපි මුදලක් වියදම් කළා මේ වගේ ක්‍රීඩා පනතකට දඬුවම් දෙන්න හොරුන්ට දඬුවම් දෙන්න යන වෙලාවේ සිසර ජයකොඩි වගේ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා නීති තත්ත්වයක් ගැන කතා කරන එක මම දැක්ක එතුමා සුමතිපාල මහත්තයයි ලොකුගේ මහත්තයයි එක්ක එළිය කතා කර කර ඉඳලා තමයි මෙතෙන්ට ආවේ මේ පඩතර මම විරුද්ධ නැහැ නමුත් ආණ්ඩුවේ වකිම තමයි ඝනපූර්ණේ පවත්වාගෙන යාම ඒ වගේ මේ පාර්ලිමේන්තුව යොදා ගන්න බෑ ජනාධිපතිවරණේ පැවැත්වෙන වෙලාවේ මඩ ගැසීම සඳහා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා තමුන්නාසේ හොරු කියලා එක එක්කෙනාට චෝදනා කරනවා හොරතක් අඩියොම ගොඩක් මැද්ද වේදිකාවට නැගලා අතන කතා කරලා සල්ලි අරගෙන එන්න එපා මෙතෙන්ට කරුණා කරලා පැත්තකට වෙලා ඉඳ අහගෙන ඉන්න හොඳයි කතා කරලා අපි මේ ක්‍රීඩාව හදන්න හදනකොට බොරුවට පෙන්නන්න එපා මේ චෝදනාවක් ආවෝ ක්‍රීඩා කරපු තරගයකදී ඔය බුකිකාරයෙක් ගැන කිව්වා গুপ্ত කියලා ඔය බුකිකාරයව අපිට හම්බෙලත් අපි දන්නේ නැහැ හැබැයි ඒ බුකිකාරයාගේ රිපෝට් එකේ තිබ්බ හැම ක්‍රීඩකයටම දඬුවම් කරා ඒවා ඉන්කුවරි එක ගිහිල්ලා ඒ සාමාන්‍ය විදිහට දඬුවම් කරා හැබැයි අපෙත් ඉන්කුවරි එකක් තිබ්බ අපේ ඩෙස්මන් ෆර්නෑන්ඩෝ එතුමා තමයි අපේ කරේ ලෝක ක්‍රිකට් කවුන්සිල් එකේ මම මට ගැව්වට කමන්නේ නැහැ මම දේශපාලඥයෙක් මේ රටට විශාල ගෞරවයක් ගෙන දුන්න අරවින්ද සිසිලටත් අද මඩ ගහනවා මොකද ඒගොල්ලන්ගේ දේවල් කරන්නේ නැති හින්දා හිටපු ක්‍රීඩා හැමතිතුමා ලොකුගේ හැමතිතුමා එතුමා කියනවා මේක දැන් ආපෙක හොඳ වෙලු නේ 2006 ආවේ හැබැයි මෙතුමාගේ නීතියක ගත කරන්න කියේ නැහැ මොකද එතුමාට තිබුණ දේවල් එක්ක එතුමා 2008 ක්‍රීඩා හැමති හැටියට ඉන්න කාලේ ඒක සිදු වුණා නම් අනිවාර්යයෙන්ම මේ හොරුට මෙව දඬුවම් කරන්න පුළුවන් මම හිතනවා දැන් අපි මුළු රටම ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම ඉතාම සාධාරණව ඉතාම දැන් අපි ආදරය කරන අපි ගරු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්නවා හැබැයි අතර මේ පාලනයේ වරද නිසා සහ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ පැහැදිලිවම මේ විවිධාකාර මම දන්නේ ඔට්ටු අල්ලලාද නැද්ද කියලා මැච් ෆික්සින්ද නැද්ද කියලා ක්‍රිකට් ක්‍රීඩකයනොත් අපි පේනවා රට වෙනුවෙන් සෙල්ලම් කරන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා ඒකත් ඇත්ත එතන පිරිහීමක් තියෙනවා ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ඉන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ක්‍රීඩකයන්ගේ විනය හදන්න යන්නේ නැහැ කෙලින් තීන්දුව ගන්නත් බෑ මොකද ක්‍රීඩකයෝ දන්නවා මේ උඩින් ඉන්න දූෂිතයෝ කියලා අවසානයේ ඇත්තරම ලංකාව තමයි පව් සිද්ධ වෙලා ලංකාව තමයි පව් වෙලා තියෙන්නේ ප්‍රේක්ෂකයෝ තමයි පව් වෙලා තියෙන්නේ අපි ඒක වහලා කතා කරන්න ඕනේ නැහැ ඍජු සම්බන්ධයක් අරන් දෙන මේ ජාතික අපරාධය මේ කරන්නේ ලංකාවට ආඩම්බර වෙන්න ඉතුරුලා තියෙන්නේ ක්‍රිකට් වගේ එකයි දෙකයි ඒ වයින් හොරකම් කරන ගැන තමයි අපි මේ වාද විවාද කරන්නේ මේ ගෙනල්ලා තියෙන පනතට අපි සහයෝගය දක්වනවා හැබැයි මේ ගෙනත් තියෙන පනතේ යම් යම් කරුණු ක්‍රියාත්මක කරන්න ගියාම විශාල ප්‍රායෝගික ගැටලු එනවා ඒ නිසා ක්‍රීඩාවතුමා කවුරු හෝ ආව කෙනෙක්ට අසීමිත බලයක් එනවා Tamanට කැමති අයගේ පරීක්ෂණ කරන්නත් අකමැති අයගේ නොකර ඉන්න ඒ ස්වාධීනත්වය මේ පනතේ නැහැ කරුණාකර ඒ ගැන ක්‍රියාත්මක වෙන්න www.ipnnews.lk